ඒවගේම තමයි අපි නිතර මහන දෙයක් තමයි මේ විසර්ජන පනත් කෙටුම්පත් කියලා කියන්නේ. මේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන ක්‍රියාපටිපාටිය සාමාන්‍ය පනත් කෙටුම්පත සඳහා වන ක්‍රියාපටිපාටියටම සමාන වෙනවා. හැබැයි පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා දින 26ක කාලයක් වෙන් කරලා තියෙනවා. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අයවැය කතාවෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ අනතුරුව උපරිම වශයෙන් දින 7ක විවාදයක් දක්වා ඒක පැවැත්වෙනවා. මේ දෙවනවර කියවීමේ විවාදය වෙනුවෙන් වෙන් කර ඇති දින 7 අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් සිද්ධ කරනවා. පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුව ඡන්දය දුන්නට පස්සේ ඒක පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනවා. විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාව සඳහා උපරිම දින 22ක කාලයක් සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ විට ඉන් යෝජනා කරන ලද සංශෝධන සමග සියලු ව්‍යවස්ථා ශීර්ෂ සහ උපලේඛන සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබනවා. මේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේදී විසර්ජන ශීර්ෂයෙන් සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නැවත රැස්වෙනවා. අදාළ ශීර්ෂයන් සංශෝධන සහිතව හෝ රහිතව කාරක සභාවේදී සලකා බලා සම්මත කරගත්තු බව මූලාසනය පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. මේ සියලු ශීර්ෂයන් සලකා බලා සම්මත කිරීමෙන් අනතුරුව මේ පනත් කෙටුම්පත තුන්වන වරටත් කියවා ස්ථාවර නියෝග 47 මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව විසින් ඡන්දයෙන් සම්මත කරගනු ලබනවා. මේකින් අනතුරුව එම වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව හෝ සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද බව කතානායකවරයා නිවේදනය කරනවා. ඉතින් පාර්ලිමේන්තුව විසර්ජන පනත් කෙටුම්පත පරාජය කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවන ව්‍යවස්ථා ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරිනවා.